මම ඉතිස්සල කියන්නම් අපි ඇමතුමාට මිලියන් 290ක් දුන්නා. ඇමතුමා කියනවා පමණක මාධ්‍යයට එවල තිනවා. හැබැයි තාම අපිට ඔෆිෂියලි එවල නැහැ කිසිම දෙයක්. ඇමතුමාට ඉස්සල ඒකට එවන්න කියන්න මිලියන් 290කට තාම අපි ලියුම් 6කට වැඩි එවල තිනවා. කිසිම ලියුමක් අපේ සංගමයට ලැබිලා නැහැ. මම දැක්ක මාධ්‍ය යනවා අපිට හරි විගණනය කරපු එකක් එවන්න කියන්න. ඇමතුමා අපේ ඇත්තටම ඇමතුමාගේ අපේ ප්‍රශ්නේ පටන් ගත්තේ මේ 120යි. මොකද එයාට අපේ ලංකාවේ හිටපු ලෙජන්ඩ් කෙනෙක් එයාට දුන්න ලණුවක් ඉන්දියන් බෝඩ් එකෙන් ඉන්දියන් ගාම මේ මේ ස්පෝර්ට්ස් වලට 120ක් දෙනවා කියලා. රයිට්. ඉන්දියන් ගාමන් එකේ ඉන්දියන් බෝඩ් එකෙන් සත පහක් දෙන්නේ අපි දෙනව තරම්වත් CSR කරන්නේ නැහැ. රයිට්. ඒකින්දා මං කියන්නේ මේක ඇමතුමා කියනවා කාරුණික ඉල්ලුව කියලා. ඒ කාරුණිකත්වය හැරුණා දාමරිකත්වයට හැරුණා දැන් හැරිලා තියෙන්නේ දැන්. රයිට්. ඒක එයා ඒ විදිහට පාවිච්චි කරන්නේ ඒක. ඉතින් ඒක ඒ විදිහට තමයි දැන් එයා පාවිච්චි කරගෙන යන්නේ. සත්භාවයෙන් කරන වැඩක් අපි ඕනම තැනක අපි හොරු කියලා මේ ඔප්පුනොත් අපි හෙට යන්න ලෑස්ති. හැමදාම හොරු එදා මං දැක්කා මොකද මොකක් හරි නාලිකාවක් ඇමතුමා ඇවිල්ලා කියනවා මෙතන හොරු අතන හොරු. හැබැයි ඇමතුමාගේ හැව්වම කියාගන්න දෙයක් නැහැ කොහෙද හොරු කියලා මොකද්ද කරලා තියෙන්නේ කියලා. කාවේ හිටපු ඇත්තටම ගිනිස් වාර්තාවට යන මිනිස්ට කෙනෙක්නේ. රටේ තිබ්බේ හොඳම මේ ක්‍රීඩා තුනම සස්පෙන්ඩ් කරා. මම විපක්ෂ නායක හිතනවත් දන්නේ නැහැ මම මෙතන චන්දිල්ලන්ඩ යනවා කියලා. මම එහෙම කිසිම දෙයක් නැහැ. මන් දන්නේ නැහැ මොකද්ද විපක්ෂ නායක මගෙත් එක්ක තියෙන ප්‍රශ්නේ කියලා. ඒක එයාගෙන් අහන්න ඕන මොකද්ද කියලා. මට මුකුත් කියන්න ඕනේ නැහැ. මොකද විපක්ෂ නායකතුමා මම හොඳට දන්නේ කෙනෙක්. විපක්ෂ නායකතුමාට ඉස්සෙල්ලා එයාගේ තාත්තාවයි අම්මයි දෙන්නා මම හොඳටම දන්න දෙන්නේ. අපේ ළඟම මේ ආශ්‍රකෙත් මන් දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා එයාගේ. ඒක එයාගෙන් අහන්න ඕන මොකද්ද ප්‍රශ්නේ කියලා. මට ප්‍රශ්නයක් නැහැ. මිනිමම් දේ එක්ස්පෙක්ට් කැන්සල් ද ඉන්ටරිම් කමිටි. That is the number one thing. They don't recognize any interim committees.